සාමාන්‍ය සමයේ 24 වන සතිය සඳුදා පළවන කියවීම ශුද්ධෝ පාවලුතුමන් විසින් කොරින්ති වරුන්ට ලියන ලද පළමු වන හසුනෙන් කොටසකි. 11 වෙනි පරිච්ඡේදයේ 17 සිට 26 දක්වා සහ 33. සහෝදර වරුනි, මා මේ අනුශාසනා කරන විට මම ඔබට ප්‍රශංසා නොකරමි. මන්ද ඔබේ රැස්වීම වලදී යහපතට වඩා අයහපත සිදුවන බැවිනි. පළමුව ඔබ සභාවක් වශයෙන් රැස්වෙන විට ඔබ අතර ભેද තිබෙන බව ආරංචි වී ඇත. ඒ තරමක් දුරට විශ්වාස කරමි. ඔබ අතර අවංකය කැපී පෙනෙන පිණිස ඔබ අතර ભેද තිබිය යුතුය. ඔබ සභාවක් වශයෙන් එක් රැස්වෙන විට ස්වාමින් වහන්සේගේ රාත්‍රි භෝජනයේ වැළඳීමත් සිදු නොවේ. මන්ද ඔබ කන විට එකිනෙකා තම තමාගේ කෑම අනික් අයට ප්‍රථමයෙන් කෑදරකමින් කන්නේය. ඒ නිසා එක්කෙනෙකු බඩගිනිව සිටින අතර තව කෙනෙක් වෙරිවනතෙක් බොන්නේය. ඇත්තටම ඔබට කන්නටත් බොන්නටත් ගෙදරදී බැරිද? ඔබ දෙවියන් වහන්සේගේ සභාවට නිගා කරමින් දිනිඳුන් ලැජ්ජාවට පත් කරන්නාහුද? මා ඔබට කුමක් කියම්ද? ඔබට ප්‍රශංසා කරම්ද? මේ ගැන නම් ප්‍රශංසා කළ නොහැකිය. මා ඔබට ඉගැන්වූ මේ පිළිවෙතම ස්වාමින් වහන්සේගෙන්ම ලැබුවෙමි. එනම් ස්වාමින් වන ජේසුස් වහන්සේ පාවාදනු ලැබූ රාත්‍රියේදී රොටියක් රැගෙන ස්තුති කොට කඩා මේ ඔබ උදෙසා දෙන මාගේ ශරීරය. මා සිහි කිරීම පිණිස මේ කරන්නයි වදාළසේක. එලෙසම රාත්‍රි කෑමෙන් පසු කුසලානද්ද රැගෙන මේ කුසලාන මාගේ රුධිරයෙන් පිටවන මාගේ නව ගිවිසුමය. යම් පමණ වර ඔබ මෙයින් පානය කරන්නාහුද, එපමණ වර මා සිහි කිරීම පිණිස මේ කරන්නයි වදාළසේක. ඔබ යම් පමණ වර මේ රොටි අනුභව කරන්නාහුද, මේ කුසලානෙන් පානය කරන්නාහුද, එපමණ වර ස්වාමින් වහන්සේ වඩනතුරු ඔබ උන්වහන්සේගේ මරණය ප්‍රකාශ කරන්නාහුය. එබැවින් මාගේ සහෝදරවරුනි, ඔබ රාත්‍රි භෝජනයට එක් රැස් වන විට අනුන් නොසලකා කන්නට ඉමක් නොවන්න. දේවවාක්‍ය එසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුවිශේෂය. සුවිශේෂක ලූක්තුමන් විසින් ලියන ලද දේවවාක්‍ය නම් මෙසේය. ලූක් 7 පරිච්ඡේදයේ 1 සිට 10 දක්වා ජේසුස් වහන්සේ තමන් අදහස් කළ සියල්ල සෙනගට කියා නිම කළ පසු කපර්ණාවට ඇතුළු වූසේක. එක් සතාධිපතියෙකුගේ ඉතා හිතවත් දාසෙක් රෝගීව මරණාසන්නව සිටියේය. ඔහු ජේසුස් වහන්සේ ගැන අසා සිය දාසයා සුව කරන පිණිස වඩිනමෙන් උන්වහන්සේට අයදුණු වස් යුදෙව් ප්‍රජා මූලිකයන් උන්වහන්සේ වෙත ඇවිය. ඔහු ජේසුස් වහන්සේ වෙත පැමිණ, ඔබගෙන් ඒ වරය ලබන්නට ඔහු සුදුස්සෙකි. ඔහු අපේ ජාතියට හිත ඇති කෙනෙකි. තවද අපේ ධර්මශාලාව තනා දුන්නේ ඔහු යයි කියා උන්වහන්සේගෙන් ඉල්ලා සිටියහ. එවිට ජේසුස් වහන්සේ ඔවුන් සමග වැඩියසේක. උන්වහන්සේ ගෙදරට නුදුරුව සිටියදී සතාතිපතියා මෙසේ කියා උන්වහන්සේ වෙතට මිත්‍රයෙක් ඇවිය. ස්වාමිනි, වෙහෙස නොවන්න. ඔබ මාගේ පියස්ස යටට වැඩමවා ගැනීමට මම නොවටිමි. මා ඔබ වෙත පැමිණියේ ඒ නිසාය. එහෙත් වචන මාත්‍රයක් පැවසුව මැනව එවිට මාගේ මෙහෙකරු වාසුවපත් වනු ඇත. මමද බලයලත් අයට යටතේ සිටින මිනිසෙක් මී. මා යටතේද හේවායෝ සිටිති. එක් අයෙකුට යන්නයි මා කී කල ඔහු යයි, තව අයෙකුට එන්නයි කී කල ඔහු එයි. මාගේ දාසයාට මෙහෙ කරවන්නයි කී කල ඔහු එය කරයි. ජේසුස් වහන්සේ ඒ අසා ඔහු ගැන මවිත වී හැරි තමන් පසුපස්සේ ආ පිරිසට මුළු ඊශ්‍රායෙල් ජනතාව අතරවත් මෙතරම් මහා ශ්‍රද්ධාවක් මා දැක
නැතයි නුබලාට කියමී වදාළසේක. පණිවිඩ කාරයෝ හැරී ගිය කල ඒ දාසයා සුවපත්ව සිටිනු දුටුවහ. සුවිශේෂක වාක්‍යයේ එසේය. ක්‍රිස්තුනි ඔබට ප්‍රශංසා වේවා. ක්‍රිසුතුමන් තුළ ප්‍රේමවන්ත සොයිරසෝරියනි, අද සුවිශේෂය තුළ අපිට හමු වෙනවා ක්‍රිසුන් වහන්සේ මේ රෝමානුස් හමුදා ප්‍රධානියගේ සේවකයව සුව කරන ආකාරය. ප්‍රේමවන්තින් මේ ක්‍රිසුන් වහන්සේ මේ රෝමානු යුද හමුදා ප්‍රධානියගේ සේවකයව සුව කරන්නේ මේ රෝම හමුදා ප්‍රධානියාගේ ඉල්ලීම තුළයි. ඒ ඉල්ලීම තුළ අපි දකිනවා මහා විශාල වෙනස්කමක්. දැන් ක්‍රිස්තු වහන්සේගේ කාලයේ රෝම අධිරාජ්‍ය කියලා කියන්නේ අසීමිතව ලෞකීකරණයට හසු වුණු මෙලොව බලතාවයන්ගෙන් පොහොසත් වුණු අධිරාජ්‍යයක්. එතකොට රෝම හමුදා ප්‍රධානීන්, රෝම හමුදා සොල්දාදුවන්, එවැගේම රෝම අධිරාජ්‍යයම මේ ලෞකිකකරණයට යටත් වෙලා තිබුණු නිසාම ඔවුන් ඊට එහායින් අධ්‍යාත්මයක් ගැන හිතපු මිනිස්සු නෙමෙයි, දෙවියන් කෙරෙහි විශ්වාස කරපු මිනිස්සු නෙමෙයි. නමුත් අද අපි දකිනවා මේ රෝම හමුදා ප්‍රධානියා, ඒ කියන්නේ මේ ලෞකිකකරණයට යට වෙලා මේ ලෞකික ලෝකයේ තුල සැප සම්පත් භුක්ති විඳීම තුල පමණක් ජීවිතයේ සතුට උරුම කරගන්නට පුළුවන් කියලා හිතන, තමන්ගේ ලෞකික බලය තුලින් පමණක් මෙලොව ඕනෑම දෙයක් කරගන්නට පුළුවන් කියලා හිතන මේ හමුදා ප්‍රධානිය තමයි ක්‍රිස්තු වහන්සේ ළඟට එන්නේ. නමුත් අපි දකින ප්‍රේමවන්තින් මේ සියල්ලට යට වුණු මේ හමුදා ප්‍රධානිය සුවිශේෂ කෙනෙක්. ඒ කියන්නේ මේ සියල්ලට වැඩියෙන් මහවිශාල අධ්‍යාත්මයක් තිබුණු කෙනෙක් කියලා අපිට පේනවා. ඒ අධ්‍යාත්මය අපට බොහොම ප්‍රත්‍යක්ෂව දකින්නට ලැබෙන්නේ මෙන්න මේ කරුණු කාරණා නිසා. මේ රෝම අධිරාජ්‍යය ක්‍රිස්තු වහන්සේ ළඟට ඇවිල්ලා දනින් වැටෙන්නේ තමන්ගේ සේවකයාට සුවය ලබා දෙන්නට. එතකොට හමුදා ප්‍රධානියෙක් තමන්ගේ සේවකයා වෙනුවෙන් මෙච්චර කැක්කුමක් තිබුණේ නැහැ ඒ සමාජය තුල. ඊළඟට ඔහු වෙනුවෙන් ක්‍රිස්තු වහන්සේ ළඟට එන්නේ ජුදා ප්‍රජා මූලිකයි. දැන් ජුදා ජනතාව රෝම අධිරාජ්‍යයට වෛර කරපු අය. ක්‍රිස්තු වහන්සේ ළඟට මේ ජුදා ප්‍රජා මූලිකයෙන් එන්නට තරම් කියලා කියන්නේ මේ හමුදා ප්‍රධානියා අනෙක් යුද හමුදා ප්‍රධානීන්ට වැඩියෙන් මනුෂ්‍යත්වයට ගරු කරපු ඒ ජුදා ජනතාවට ආදරය කරපු කෙනෙක් නිසායි. ඊළඟට ක්‍රිස්තුන් වහන්සේ ළඟට ඔහු ඇවිල්ලා වැඳ වැටෙනවා. ස්වාමීනි, මම සුසෙක් නෙමෙයි, වහන්සේ මගේ නිවසට එන්නට වචනයක් කියන්න ඒ ඇති. මෙන්න මොහු බැහැපත් වෙනවා ඒ තරමට. ඒ රෝම අධිරාජ්‍යයේ හිටපු අය බැහැපත්කම අත්දැකපු අය නෙමෙයි. නමුත් මේ හමුදා ප්‍රධානිය තුල තියෙනවා ඒ බැහැපත්කම. ඊළඟට ඔහු පැමිණෙන්නේ මේ ජුදා ජාතිකයෙක් වන ක්‍රිස්තු වහන්සේ ළඟට. එදා රෝම අධිරාජ්‍යයේ ජුදා ජනතාවව සැලකුවේ තමන් යටතේ ඉන්න යටත් වැසියන් විදියටයි. නමුත් ඔහු ක්‍රිස්තු වහන්සේට ඇවිලා හවුහරණක් පතනවායි කියලා කියන්නේ මෙන්න ඔහු අද්දක්කා ක්‍රිස්තු වහන්සේ තුළ මහා අධ්‍යාත්මික බලයක් තියෙනවා. එහෙමනම් මගේ මේ ලෞකික බලයට වැඩිය මේ අධ්‍යාත්මික බලය බලවත් කියන දේ ඔහු දැකපු නිසා ඔහු ක්‍රිස්තු වහන්සේ ළඟට එන්නේ. ඊළඟට අපි දකිනවා ඔහු තුළ දෙවියන් කෙරෙහි ගැඹුරු විශ්වාසයක් තිබුණා. දැන් එදා රෝම අධිරාජ්‍යයේ ඒ ජනතාව වන්දනා කිරුවේ රෝම දෙවිවරුන්ට පමණයි. එයින් මිදිලා ක්‍රිස්තුන් වහන්සේ අදහන මේ දෙවියන් වහන්සේ තුල ගැඹුරු විශ්වාසයක් ඇති කර ගන්නට නම් ඔහු අධ්‍යාත්මයක් තියෙන පුද්ගලෙක්. එහෙමනම් ප්‍රේමවන්තින් මේ සියල්ල තුල තමයි ඔහු ඉල්ලපු දේ ඔහුට ලැබෙන්නේ. එහෙමනම් ප්‍රේමවන්තින් මේ තුල අපිට කියනවා බොහොම ලස්සන කරුණක්. අපි කොයිතරම් උසස් තැන්වල හිටියත්, අපි මේ ලෝකේ බලවන්ත අය වුණත්, ධනවන්ත අය වුණත්, දෙවියන් තුල ගැඹුරු අධ්‍යාත්මයක් ඇති කරගන්නට ඕනයි කියන දේ, ඒ බැහැපත්කම, විශ්වාසය, මානව ගරුත්වය, මානව ආදරය කියන දේවල් අපි තුල තබා ගන්නට ඕන.
අන්නේ තුලයි දේව වරප්‍රසාද අපට ලැබෙන්නේ කියන මේ ලස්සන සංසිද්ධිය අපේ ජීවිතය තුල අපි අත්දකින්නට ඕන. ඒ සඳහා අපි ජීවිතේ හුරු කරගන්නට ඕන ප්‍රේමවන්තයනි. ඔබට ජේසු පිටයි.